වැලන්ටයින් එකට එහෙමත් නැත්නම් ආදරවන්තයන්ගේ දිනයට තමන්ගේ ආදරවන්තියට තමන්ගේ ආදරවන්තයාට Photoshop වලින් ලස්සන effects දෙකක් යොදාගෙන මොනහරි නිර්මාණයක් කරලා යවන්න අපි උදව්වක් හැටියට තමයි මේ අපේ විශේෂ Valentine gift එක අපි ඔයගලන්ට ලබා දෙන්නේ. මෙහිදී අපි කියලා දෙනවා ඔයගලන්ට effects දෙකක්. ඒ තමයි glowing effect එක සහ chocolate effect එක. අපි කොහොමද මේ effects එක යොදාගෙන text දෙකක් හදාගන්නේ කියන දේ තමයි අද පාඩමෙන් අපි කියලා දෙන්නේ. මුලින්ම අපි අලුතෙන් canvas එකක් තෝරගන්න ඕනේ. ඒකට මම යොදා ගන්නවා අඟල් 10ක් සහ 5ක් ප්‍රමාණය වෙන canvas එකක්. ඔයාලට කැමති ප්‍රමාණයක් වාගේ design එක හැටියට තෝරගන්න පුළුවන්. ඊට පස්සේ කලර් බොක්ස් එකෙන් රතු පාට හෝ කැමති වර්ණයක් තෝරාගෙන keyboard එකේ alt backspace කියන command එක හරහා අපිට මේ තෝරාගත්ත පාට මේ canvas එක පුරා විහිදුවන්න පුළුවන්. ඊට පස්සේ tool box එකේ pen tool එක අරගෙන ඔයාට ලියවෙන්න ඕන දේ නැත්නම් ඇඳෙන්න ඕන දේ වචනයක් වෙන්න පුළුවන් රූපයක් වෙන්න පුළුවන්. ඔයා ඒ දේ pen tool එක ආධාරයෙන් මේ canvas එක මත අඳින්න. මේ pen tool එකෙන් අඳින ලද path එක අනිවාර්යෙන් මතක තියාගන්න. අපි පටන් ගත්ත තැනින්ම ගෙනල්ලා ඉවර කරන්න ඕනේ. එතකොට තමයි මේක complete path එකක් වෙන්නේ. මේ විදිහට path එක ඇඳගත්තට පස්සේ ඔයා කරන්න ඕනේ keyboard එකේ control එක සහ enter. control සහ enter button එක යොදාගෙන මේක selection එකක් බවට හරව ගන්න. මේ path එක selection එකක් බවට හරව ගත්තට පස්සේ ඔයා කරන්න ඕනේ layer palette එකට ගිහිල්ලා අලුතෙන් his layer එකක් ගන්න. ඉන් පස්සෝ කරන්න ඕනේ මේ edit කියන menu එකේ stroke කියන command එකට ගිහින් මේ ආකාරයෙන් මේ settings ලබා දෙන්න. දැන් ඔයාලට පේනවා ඇති ඔයා pen tool එකෙන් අරගත්ත දේ selection එකක් බවට පත් කරලා ඒ selection එක අපි path එකක් බවට පත් කරා අපේ මේ stroke කියන command එක හරහා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ erase tool එක අරගෙන ඔයාලට මේ අවශ්‍ය නැති තැන් ටික delete කරලා ඔයාලට අවශ්‍යට විතරක් ඉතුරු වෙන විදිහට මේක ලස්සනට හදාගන්න. ඊට පස්සේ මේ මගේ කියන text එකේ හරියට space අපි හදාගන්න ඉගෙන ලස්සනට මේක ලං කරලා හදාගන්න අපි කරන්නේ මාගේ tool එක අරගෙන මේ අදාළ layer එක select කරලා මේ මයන්න කියන අකුරට selection එකක් දාලා control T keyboard එකේ control T free transform හරහා මේක transform කරගෙන අපිට ළඟට ගේන්න පුළුවන්. ඒ විදිහටම අපි ඊළඟ මයන්න සහ කොම්බුවත් select කරගෙන ඒ විදිහට control T හරහා free transform කරලා ගයන්නට ලං කර ගන්නවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයා සාමාන්‍යයෙන් දන්න දෙයක්, අපි කලින් පාඩම් වලත් කියලා දුන්න දෙයක්, මේ අදාළ layer select කරලා ඒ layer එකට මේ මම දෙන ආකාරයට layer styles ලබා දෙන්න.
මේ මගේ කියන ටෙක්ස්ට් එකට අපි ලස්සන ග්ලෝ ඉෆෙක්ට් එක ලබා දුන්නාට පස්සේ අපි දැන් යනවා චොකලට් ඉෆෙක්ට් එක ලබා දෙන්න වෙනම ටෙක්ස්ට් එකක් ටයිප් කරගන්න. අපි ටෙක්ස්ට් ලේ එකක් ටයිප් කරාට පස්සේ අපිට අලුතෙන් ලේ එකක් හම් වෙනවා. ඒ ලේ එකේ ලේ තම්නෙල් එක උඩ කන්ට්‍රෝල් එකත් එක්ක ක්ලික් කිරීම මගින් අපිට සිලෙක්ෂන් එකක් වවට මේ ලේ එක හරව ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්න තියෙන්නේ මේ ටෙක්ස්ට් ලේ එක අපි යොදාගන්නේ නැතුව වෙනම අලුතෙන් හිස් ලේ එකක් යොදාගෙන එයට ඕල්ට් එකයි බැක්ස්පේස් හරහා අපි යොදා ගන්න අපිට අවශ්‍ය කරන මේ චොකලට් පාට තියෙන පාට පුරව ගන්න එක. ඉන්පසුව සාමාන්‍ය විදිහටම ඔයා දන්න විදිහට මම මේ දෙන ආකාරයට මේකට ලේ ස්ටයිල්ස් ලබා දීම තමයි සිදු කරන්නට ඕන. නැවතත් අපි පෙර විදිහටම ලේ තම්නෙල් එක උඩ කන්ට්‍රෝල් එකත් එක්ක ක්ලික් කරලා අපි මේ සිලෙක්ෂන් එකක් නැවත ලෝඩ් කරගන්නවා. ඉන්පස්සේ නැවතත් පෙර විදිහටම අපි අලුතෙන් ලේ එකක් අරගෙන ඒ ලේ එකට අපි මේ රෝස පාට වැනි පැහැය අපි මේකට පුරව ගන්නවා. ඊට පස්සේ සාමාන්‍ය විදිහටම අපි ලේ මාස්ක් එකක් අරගෙන අපිට අනවශ්‍ය ටික මෙයින් ඉවත් කරගන්නවා. සො නැවතත් අපි දෙවෙනිට ලබාගත් ලේ එකට අපි කලින් ලේ එකට ලබා දුන්නු බ්ලෙන්ඩින් ඔප්ෂන්ස් නැත්නම් ලේ ස්ටයිල්ස් ඒ විදිහටම ලබා දෙනවා.
ඉට පස්සේ අප මූලික ෆෙක්ස් දෙක අපි දැල් ලබා දිලා ඉවරයිට පස්සේ වාට පුළුවන් මේකට තව තවත් ලස්සන වෙන්න තව තවත් ඔගලන් කැමති කැමති දේවල් මේකට ඇඩ් කරගන්න. වැලන්ටයින් එකට එහෙමත් නැත්නම් ආදරවන්තයන්ගේ දිනේට තමන්ගේ ආදරවන්තියට තමන්ගේ ආදරවන්තයට ෆොටෝෂොප් වලින් ලස්සන ඉෆෙක්ට්ස් දෙකක් යොදාගෙන මොනහරි නිර්මාණයක් කරලා යවන්න අපි උදව්වක් හැටියට තමයි මේ අපේ විශේෂ වැලන්ටයින් gift එක අපි ඔයගලන්ට ලබා දෙන්නේ. මෙහිදී අපි කියලා දෙනවා ඔයගලන්ට ඉෆෙක්ට්ස් දෙකක්. ඒ තමයි ග්ලෝවින් ඉෆෙක්ට් එක සහ චොකලට් ඉෆෙක්ට් එක. අපි කොහොමද මේ ඉෆෙක්ට්ස් එක යොදාගෙන ටෙක්ස්ට් දෙකක් හදාගන්නේ කියන දේ තමයි අද පාඩමෙන් අපි කියලා දෙන්නේ.